මේ දිනවල ප්‍රධාන වශයෙන් අධිකරණ අමාත්‍යාංශය ගැන කියර වෙනකොට මේ ඉවර වෙන නඩු ගැන ඉල්ලාස් කරගන්න නඩු ගැන නිදොස් කර නිදහස් කරන නඩු ගැන එතකොට නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම හරහා දාලා තියෙන නඩු ටික නීතිපතිවරයා සහ අල්ලස් කොමසාරිස්වරයා ඉල්ලාස් කරගන්න ආකාර ගැන එතකොට හිතවතුන් නිදහස් වීම විරුද්ධ පාක්ෂිකයින් හිරේම් එතකොට ආයුධ පෙන්වන්න ගිහිල්ලා මරණයට පත් වීම පාස්කු ප්‍රහාරයට අදටත් උත්තරයක් නොලැබීම එතකොට මානව හිමිකම් කඩවීම එතකොට ආණ්ඩුවේ ආණ්ඩුවට එන ගැටලු මර්ධනකාරී ලෙස මේ නීතිය අධිකරණ තීන්දුව සහ සියල්ල යොදාගෙන පාලනය කර ගන්න එක එතකොට දූෂිතයින්ට සුවසේ ඉන්න දෙන එක විශේෂයෙන් කොටසකට එකක් තවත් කණ්ඩායමකට තව එකක් එතකොට මේ පසිඳලන්නට උත්තර හොයන්නට ඕනේ මූල්‍ය වංචා පැන්ඩෝරා ඒ පත්‍රිකාවල කියවෙච්ච දේවල් පොහොර දූෂණයන් එතකොට සීනි දූෂණයන් ඒ වගේ විවිධාකාර මාතෘකා ගැන තමයි කතා වෙන්නේ. ඉතින් මේ කිසිම දෙයකට මම හිතන්නේ උත්තර නැති තත්වයක් තුල මේ රටේ මේ ආණ්ඩුව පත් වෙනකොට මේ ජනතාවට විශාල විශාල සිහිනයක් බලාපොරොත්තුවක් දීලා තමයි පිරිසුදු නීතිගරුක රාජ්‍ය පාලනයක් මේ රටට අරන් එනවා කියලා තමයි මම හිතන්නේ මේ ආණ්ඩුව ආවේ. ඊ තාමත්ම කියන්න කනගාටුයි අදට තවරු දෙකක් වෙනවා. ඒ පාස්කු ප්‍රහාරයට උත්තර තවම නැහැ. ඒක තව තවම ඒක සිහිනයක් බවට පත් වෙනවා. පැමිණිලිකාරයෝ විත්තිකරුව වෙනවා. විත්තිකාරයෝ පැමිණිලිකාරයෝ වෙනවා. මේක පුදුම රටක් වාගේම පුදුම නීතිය පසිඳලන තත්ත්වයක් බවට පත් වෙනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීවරු මම කියන්න කැමති සාමාන්‍ය රටක විධායක සහ ව්‍යවස්ථාදායක සහ අධිකරණයේ මේ තුන මේකේ මූලිකව අපි හඳුන්වන්නේ මේක නෑ ලිප් ගල් තුනක් වගේ. විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණය මේක බොහොම සමබරව ලිප් ගල් තුනක් මත තැබිය යුතු දෙයක් වගේ තමයි තියෙන්න ඕනේ. නමුත් අද අපි දැක්කා මේ 20 වෙනි සංශෝධනයේ හරහා ව්‍යවස්ථාදායක සතුව තිබිච්ච බලතල සියල්ල විධායකයේ අතර පවරගත්තා. ඒකම අධිකරණයේ සතුව තියෙන බලතල ඉතාමත්ම සූක්ෂම ආකාරයට ඉතාමත්ම ක්‍රමසහවිදි භාවිතා කරලා ඒ සියල්ල අද තනි එක අතකට තනි එක මිටකට අරගෙන ඉන්න තත්ත්වයක්. ඉතින් මේ නිසා විශේෂයෙන් අධිකරණයක තිබිය යුතු ස්වාධීනත්වය අධිකරණයක තිබිය යුතු විශ්වාසනීයත්වය කැලැසිලා යන තත්ත්වයක තමයි අපිට මේ මාතෘකාව ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒකම මම කතා කරන්න කැමති මේ එක රටක් එක නීතියක්. මේකත් මේ ආණ්ඩුවේ තවත් විහිළුවක් බවට පත් වෙච්ච දෙයක්. ඇත්ත අපේ රටේ විවිධාකාර නීති මුස්ලිම් අයට බලපාන නීති දෙමළ අයට බලපාන නීති උඩ රට නීති පහත රට නීති මේ විවිධාකාර නීති තියෙනවා. අපි පිළිගන්නවා එක රටක් තුල සියලු ජනවර්ගයන්ට පොදුවේ බලපාන කාරණා හා සම්බන්ධව එක නීතියකට අපි යටත් විය යුතුයි කියන කාරණේ අපි පිළිගන්නවා. නමුත් මේ එක රටක් හා එක නීතියක් කියන කාරණේ පසිඳලන්න මේකේ මූලිකය කරගත්ත පුද්ගලයා ඒ පෙළපාලියේ ඒ මූලිකය කරගත්ත පුද්ගලයාගෙන් ඒ සංකල්පය කෙලෙසෙන තත්වයකට තමයි පත් වෙන්නේ. අපි මේකට එකඟයි. මේක හොඳ දෙයක්. එක රටක් තුල එක නීතියක් තිබිය යුතුයි. හැබැයි එක රටක් තුල එක නීතියක් තියෙනකොට දැන් මේකේ මේ දාපු කණ්ඩායමේ සභාපතිවර හැටියට දැන් මේ 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 දිනවල රට පුරා විහිළු සපයන්නේ බලපත්තලා මිනිත්තු දෙකක කාලයක්. ඔව් ගල්බඩවත්තේ ඥානසාර හාමුදුරුව තමයි පත්වලා තියෙන්නේ. එතකොට උන්වහන්සේට කොයිතරම් සදාචාර සම්පන්නව උසාවියට අපහාස අධිකරණයට අපහාස කරපු අධිකරණයෙන් දඬුවම් ලබාපු ප්‍රසිද්ධියේ බීමතින් හැසරුණු ඒ ගලබඩත්තේ ඥානසාර හිමියන්ට මේ වගේ තනතුරක් ලබා දීම පිළිබඳව මම කැමතියි අධිකරණ අමතුමත් මෙතන ඉන්නවා. තමුන්නාංශේ ඇත්තටම සතුට වෙනවද? තමුන්නාංශේ ඒ ගැන සෑහීමකට පත් වෙනවද? ගලබඩ ඔවත්තේ ඥානසාර හාමුදුරන්ගේ පත්වීම පිළිබඳව මම කැමතියි. මගෙන් තප්පර 30ක් කරලා හරිය කමක් නැහැ අධිකරණ අමතුමනි. ඔබතුමා මේක අනුමත කරනවද? මේ වගේ අය පත් කරලා ඇයි මෙහෙම කුණු ගා ගන්න කියන කාරණේ මම තමුන්නාසගෙන් අහනවා. එතුමාට හදිසියේ කෝල් එකක් එනවා. මම කැමති ඒක දැනගන්න. මේ වගේ හොඳ සංකල්ප වලට දැන් මේ ඊයේ පෙරේද අපි දැක්කා
දැන් ගල්බඩවත්ත ඥාන සාර හැමදෙරෝ සාමාන්‍යයෙන් මාසකට දෙකකට සැරයක් විහිළු සපේනවා එතුමා මේ රටට විතරක් නෙමෙයි රටේ නීතියට විතරක් නෙමෙයි අධිකරණයට විතරක් නෙමෙයි මම තාග අදහන අපේ බෞද්ධ ආගමත් මේ වෙනකොට ලංකාව පුරා ලෝකේ පුරා නිඳාවට පත් කරන චීවරධාරියෙක් හැටියට තමයි පත්වලා ඉන්නේ දැන් මේ ප්‍රේද අර අර තරුණ භික්ෂුන් වහන්සේ නමකෙන් හොඳ ලුණු ඇඹුල් ඇතුව අහගෙන රට පුරාම හොඳ ප්‍රෝම සවුත් වෙච්ච හැටිත් අපි දැක්කා ඉතින් අධිකරණ ඇමතුමාගේ මම අහනවා මෙහෙම අයට මේ වගේ සංකල්ප බාර දීලා මොනවා කරන්නද දැන් මේ පාලකයන්ට පිස්සුද මේ රටේ ජනාධිපතිතුමාට මම කාලය අවසන් වෙනවා අවසන් කරන්න ඒක තමයි දැන් ජනාධිපතිතුමාට පිස්සුද මේ ආණ්ඩුවට පිස්සුද එතකොට මේ වගේ උතුම් සංකල්පයක් තියෙන මේ එක රටක එක නීතියක් වගේ දැන් ඒ වගේ ක්‍රියාන්විතයකට මේ වගේ පිස්සු හාද යොදාන්න මේ 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 ජනාධිපතිවරයාට පිස්සුද මේ ආණ්ඩුවට පිස්සුද එහෙම නැත්නම් අධිකරණ ඇමතුමා ඔබතුමාට පිස්සුද මම අහනවා ඔබතුමාට පිස්සුද අඩුවතරම්මට ඒ වෙනුවට උත්තර දෙන්න මම තමයි කාලය අවසන් මට තප්පර 30ක් දෙන්න ඔව් නෑ නෑ පිස්සු කියන්නේ නරක දෙයක් නෙමෙයි කාලය අවසන් වෙලා තියෙන ඔබතුමා පිස්සු කියන්නේ නරක දෙයක් නෙමෙයි මේ මම අහන්නේ අධිකරණ ඇමතුමාගේ වචනයක් ගන්න මම අහන්නේ පිස්සුද මේ වගේ අයව මේ වගේ තනතුරකට දාන්න බොහොම සිතී කරුමන්තුමා නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතුමනේ ඔබතුමත් බන්ධනාගාරේ පොඩි කාලයක් වැඩ බලපු නිසා මම මට ඒක තප්පර 30ක් දෙන්න මේ හැම කෙනෙක්ම කාලය අවසන් වෙලා තියෙන කරුමන්තුමා මට තප්පර 10ක් දෙන්න මේක වැදගත් දෙයක් මේ 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 බන්ධනාගාරවල තියෙන මේ තදබදයත් එක්කම මේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධව පුනරුත්ථාපනය මේක අපි කවුරුත් දන්න කාරණයක් මොකක් හරි දෙයක් හම්බෙච්ච හැටිය කුඩු කිලෝ ගණන් කුඩු මේ මේ ගෝණි ගණන් ජාවාරම් කරන හාදයක් දානවා එකර ගාල් කරනවා මේ එදිනදා ඔය කුඩු යාන්තම් භාවිතයට ඉන්න හරි බෝමසිතී කරුමන්තුමා හැබැයි මාස දෙකක් තුනක් හතරක් පහක් හයක් දාලා එළියට එනකොට මේ අය එන්නේ කුඩු හා මත්ද්‍රව්‍ය හා සම්බන්ධව උපාධියක් අරගෙන බෝමසිතී කරුමන්තුමා ඒ නිසා ඔබතුමාගේ තප්පරද ඒ නිසා තප්පරෙන්ද වැඩිපුර විනාඩියක් ගිහිල්ලා තියෙනවා අධිකරණ ඇමතුමාගේ අරුණාගේ බෝමසිතී කරුමන්තුමා පොඩි පොඩක් කැටගරි කරලා ඒ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරංකාරයෝ වෙනමත් මේ මේ අවසන් කරන්න ගරුමන්තුමා වෙනමත් අන්න ඒ වගේ දෙයක් බෝමසිතී ගරු නාමරාජ වක්ෂමතුමා